අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා නවයක් එවක රජයට මගහැරිලා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇමති සරත් වීරසේකර කියයි ඉදිරියේදී බුර්කාව තහනම් කිරීමටත් පියවර දේශපාලන පරිගණීම් කොමිසම කියන්නේ කැකිල්ල රජුරුවන්ගේ පරිගණීමේ කොමිසම වගේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි කඩු කිනිසි මෙරටට ආනයනය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අගමැති ප්‍රධානත්වයෙන් එළිදකි මගේ ප්‍රකාශයන් විකෘති කරන්න එපා විපක්ෂ නායක සජිත් මා දෙන්නේ රටේ දේශපාලකින්ගේ ක්‍රියාකලාපය අනුර හෙලි කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකාට් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි ප්‍රථමයෙන් දේශීය පුවත් සිස්ටම් ෆේල් සංවාදශීලී සම්මන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා ආර්ථිකය හොඳට තිබ්බනම් නෑ ඔක්කොම ওই බෝට් වෙනකල යනවා महिंद राजपक्ष महत्या जनाधिपति मुस्लिम दिमल चंद गुलवा मंगे मित्रेंगे मुस्लिम සිටියා පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට හමුදාවේ චිත්ත ධෛර්යය බිඳුවට පහත හෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය කරමින් ජාතික ආරක්ෂාව බිඳුවට දමා තිබුණු නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා. එවකට පැවිදි රජයේ ජාතික ආරක්ෂා පිළිබඳ තිබූ මන්දගාමී ආකල්පය එම කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂයේ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා නමයක් අහිමි වී තිබෙන බව वर्तमान राज्य बलेट पत्तु पशु नवत बुद्धियांश शक्ति मत को जाति आरक्षा मूल तेन दिन लुआ बुद्धियांश सह विमर्शनांश किसी देशपालन तौरव शक्ति मत किट अवर गता जाति आरक्षा वर्तमान सह इधरी देहक तर्जन हंधुनागिन एवा वेल पीवर गणना वक् मेरा जे गिने अतर ऐन एक पीवर अक्लेस बुर्का पेलदीम तहना किरीमट कठिन मीन कटियत कर मेम प्रहारे पुलम वायते इस्लाम आगम नव वहा विवाद मत मुगड ආණ්ඩුව ගැන කතා කරත් මේ පාස්කු වාර්තාවේ පළවෙනියෙන්ම මේක ප්‍රහාරය වළක්වන්න බැරි කියලා කාටද චෝදනාව තියෙන්නේ? ඕගලංගම පැත්තේ ඉඳගෙන ඉන්න
මුස්ලිම් ජනතාවට නෙවෙයි ප්‍රහාරේ මහා මොලකරුවන් හෙලිවෙනවාට මේ ආණ්ඩුව බයයි එදා ආණ්ඩුව මේගොල්ලෝ තමයි සාරාන්ලා අපෝෂණය කළේ කවුරු හරි කියනවා නම් පුළුවන් නම් කියන්න සාරාන්න පෝෂණය කළේ නැහැ කියලා එහෙමනම් කොහමද වනාත විල්ලේදී සැක්කාරංග බේරගන්න කටයුතු කළේ මහා මොලකාරයෝ ඉන්නේ තමුන්නාන්සල එක්ක අපිට ඇඟිල්ල දික් කරන්න එන්න එපා ඇඟිල්ල තමන්ගේ පැත්තටම දික් කරගන්න මේ ආණ්ඩුව දැන් මොනවද කියන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කියලා නෙමෙයි මේ අය බලයට ආවේ කියලා කියන්නේ අද අද වෙන විට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ වලින් මොකද්ද වෙලා තියෙන්නේ පරීක්ෂණ කඩා වැටලා තියෙන්නේ මට බාධා කරන්නේ මොකද මං කතෝලිකයෙක් ඉඳද ඒ කළු ඉරිදාව අවසන් නැහැ ඊළඟ ඉරිදාවට අපි සුද්ධ උපය කරනවා ඊට පස්සෙත් අපි කතෝලික සභාවක් ඇටියට පාරට බයිනවා මේගොල්ලෝ කෑ ගැව්වට අපි වය නැහැ මේ මේගොල්ලන්ගේ අත්වල තියෙන්නේ ලේ මේගොල්ලෝ බලය ගන්න දේශපාලනය කරන්නේ ජාතිවාදයත් ආගම්වාදයත් එක්ක කියන එක මතක තියාගන්න වහබ්වාදයේ අන්තර්ගතය සියලුම පෙළපොත්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තුල මුස්ලිම් පාසල්වල උගන්වන බව කොමිෂන් සභාව වාර්තාව නිර්දේශ කළා තියෙනවා මේ ගරු සභාවේ කතා කරපු කිසිම කෙනෙක් අඩු ගානේ මේ නිර්දේශ පිළිබඳ එක වචනයක්වත් කතා කළේ නැහැ ඒ වගේම මේ රටේ තියෙන සියලුම මද්රසා පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට යටත් කළ යුතුයි සුෆිවරු මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව කිතුණු ජනතාව කාඩිනල් තුමන් ඇතුළු කතෝලික සභාව එක පළමුණකට අවිල්ලා මේ තියෙන අධ්‍යාපනයේ සම්බන්ධයේ ඒ වගේම වහබ්වාදයේ තහනම් කිරීම සම්බන්ධයේ ඒ වගේම ජාත්‍යන්තර පොතපත තහනම් කිරීම වැළැක්වීම සම්බන්ධයේ කැතියපු නිර්දේශ වෙනුවෙන් අපි සටන් කරන්න ඕන පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය ඉරිදා කළු ඇඳගෙන අපි දැක්ක උද්ඝෝෂණයක් කරනවා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු වාර්තාව කියවන කට්ටියන්නේ නැ මගේ මේ mantritumalla nokiya wage ekai prashne wenne eda ranil wickramasinghe metutuma rek ganda esawunu attwalata task prayareta yukti itugarunu kiyana puwaruwa osawa ganda sada acharaatmaka aithiyak nathai kiyana eka api vipaksha mantritumallata sihipat karanawa පාස්කු ප්‍රහාරය සහ දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසම සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා සූක්ෂම කරපුවේ ආගමික කල්ලි ගැන හොඳ පුළුල් පරික්ෂණයක් කළේවා පුළුවන් විදියට උපරිමයෙන් ජාතික ආරක්ෂාව තහවුරු වෙන විදියට මැඩපැවැත්තුවා හැමයි 2015 ජනවාරි වෙනකොට මෙන්න මේ පිරිස් ඉතාමත් හොඳින් සංවිධානය වුණා මේ රාජ්‍ය පාලනයේ පෙරලියට මොකද ඔවුන්ට ඍෂිසේ තමන්ගේ අන්තවාදය මේ රටේ කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා අන්න ඒක තුල ඒ පිරිස් පවා ඒ ගොඩනගපු යහපාලනය වෙනුවෙන් පෙළගැහුවා මේ ආණ්ඩුව තමන්ට විරුද්ධව කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ දේශපාලකින් මර්ධනය කිරීම සඳහා යොදාගෙන තියෙන ප්‍රධාන අවියක් තමයි දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසම. මේක කැකිල්ලේ රජුරුවන්ගේ පරිගැණීමේ කොමිසම හැටියට තමයි අපි හඳුන්වන්නේ. කොහෙද යන්නේ මල්ලේපොල් පත්වෙච්ච අවුරුද්ද කාල සීමාව තුළ මේ ආණ්ඩුව වැඩියෙන්ම කරුවේ කොමිසම් පත් කරන එකයි ගැසට් ගහන එකයි. පහුගිය කාලේ විවිධ හොරකම් වලට වංචාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නිදහස් කිරීමේ අරමුණෙන් තමයි මේ කොමිසම අටෝ ගත්තේ. ඒ නිසා අපි මේ කොමිෂන් සභාවේ වාර්තාව පිළිගන්න සූදානම් නැහැ. මේක තනි කර දේශපාලන දඩයම. අපි එක්සත් ජාතික පක්ෂය. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා සමගි බලවේගය. ඒ වගකීම් වාර අරගෙන තියන්නේ සමගි බලවේගයේ විදියට. එක්සත් ජාතික පක්ෂයේ විදියට නෙමෙයි. කඩු කිනිසි මෙරටට ආනයනය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නීතිපති දප්පුලද ලිවේරාමකතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු සමයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ජීවිතක්ෂයට පත් වූ ඉන්සාෆ් අහමඩ්ගේ අවශ්‍යතාවයකට කඩු 6000ක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පසුගියදා අභියාචනාධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී කාඩිනල් හිමිපාණන් පෙත්සමේ දක්වා තිබුණේ එලෙස ආනයනය කළ කඩු 6000ෙන් කඩු 600ක් මේවන විට ආරක්ෂකංශ හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම එම හඳුනාගත් කඩු හැරුණකොට තවත් කඩු 5400ක් මේවන විටත් රට තුල නිදැල්ලේ සංසරණය වෙමින් පවතින බවත් එම පෙත්සමෙන් කාඩිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණා. එම කඩු සම්බන්ධයෙන් සහ මෙරටට කඩු ආනයනය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂකංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමේ කාඩිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. එෙහිදී ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් මෙම මාස 31 වනදා අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙසට නීතිපතිවරයාට එදින අධිකරණය නියෝග කර තිබුණා. ඒ අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව කඩු කිනිසි සහ එවැනි ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත අද දින උපදෙස් ලබා දී ඇති අතර ඒවා මෙරටට ආනයනය කළ සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙන බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනේ රාජ්‍යාධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. එකී ආයුධ රදවා තබා ඇති හෝ සංගවා ඇති හෝ ගබඩා කර ඇති ස්ථාන හඳුනා ගන්නා ලෙසටත් එසේම එකී ආයුධ සන්තකයේ තබා ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලින් මෙන්ම එකී ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළ පුද්ගලින් හඳුනාගෙන එකී පුද්ගලින් සම්බන්ධයෙන් නීතියේ අදාළ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත අද්දින උපදෙස් ලබා දෙන ලදී. මහා ශිවරාත්‍රි දිනේට සමගාමීව සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12කින් සමන්විත හින්දු විශ්වකෝෂය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී එයනුව හින්දු විශ්වකෝෂයේ 12 වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් පළමුව හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සිදු වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සුරෙන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම් රාමේශ්වරන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන්ටද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නවතම සංස්කරණය පිරිනමනු ලැබුවා. ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු වෙනුවෙන් විශේෂ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සුවිශේෂී කාර්යභාරය මෙහිදී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්වුණා. මහා ශිවරාත්‍රි දිනය භක්තිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිතව සැමරීම උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50,000ක බැගින් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ සමාරම්භයද මෙයට සමගාමීව පැවැත්වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා තමන් කළ ප්‍රකාශයක් ඇතැම් මාධ්‍ය තුලින් විකෘති කරමින් විකාශය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාස්කු ප්‍රහාරය සිදු වුණු අවස්ථාවේ ආණ්ඩු බලයේ හිටිය අපි මම පහුගිය දවසක ප්‍රකාශයක් කරා. ආණ්ඩු බලයේ හිටපු අපි ඒ පාස්කු ප්‍රහාරය කියන සිදුවීම පිළිබඳ අපි වගකීම බාර ගන්න ඕනේ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනවා. හැබැයි කනගාටුවට කාරණාව සමහර මාධ්‍යයන් මම කියපු සම්පූර්ණ කතාවේ මේ වාක්‍ය විතරක් අරගෙන ජනතාවට ඉස්මතු කිරීම. වගකීම සහ වගවීම කියලා දෙයක් තියෙනවා. තමන් බලයේ සිටිනකොට මේ වගේ ඛේදවාචකයක් සිදු වුණා නම් ඒකේ වගකීමත් වගවීමත් අපි බාර ගන්නට ඕනේ. අපිට කියන්න බෑනේ විපක්ෂයයි වග කියන්න ඕනේ කියලා. ඒ ප්‍රහාරය රටේ ක්‍රියාත්මක වීමදී ඒ රජයේකින් සිදු වුණු අඩුපාඩුකම් වල වගකීම අපි බාර ගන්න. හැබැයි අඩුපාඩු වලට රට උත්තර සපයලා ඉවරයි. එකපාරක් 69 ලක්ෂයකින් උත්තර දුන්නා. ඊළඟ පාර 68 ලක්ෂයකින් උත්තර දුන්නා. විවිධ මාධ්‍යවල අපි කතා කරන දේ දශමයක් අරගෙන එක වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය ප්‍රධාන මාතෘකාව කරගන්න මාධ්‍ය අපේ රටේ තිබීම ගැන මම ඇත්තටම කනගාටුයි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කර තිබෙනවා.
දෙදහස් පහළොව වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවක් අද පෙරවරුවේ කැඳවුරු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඩුවා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරින්තු නිකුත් කර තිබුණා. එහෙත් මෙම නියෝගය ප්‍රකාශයට පත් වී ස්වල්ප වේලාවකින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණියා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස 1කමාරක් සති බිලඳකු සිටින බවත් ඇය අද පෙරවරුවේ අධිකරණයේදී පැවසුවා. එහෙන් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළු වීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වයේ උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව ආයදින බව කී නීතිඥවරිය මින් මතුවට නිසි වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින බවටද ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර අප මත මුදා හැරීමට නියම කළා. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට දරුවාට මව්කිරි ලබා දීමට සහ දරුවාගේ කටයුතු සිදු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිකම හේතුවෙන් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවයන්ට ලක්වන බවයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගී වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසයි. නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින් ලෙස මේ වන විට දීර්ඝ ගමනක් පැමිණ ඇති බවත් එය ආරම්භය පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ කඩවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ලංකාවේ විශාලතම වාහන අලුත්වැඩියා කිරීමේ සහ සේවා සැපීමේ ආයතනයක් වන ග්ලිට්ස් පාක් හි 15 වන සංවත්සරයේ වෙනුවෙන් ලංකාවේ විශාලතම වාහන සේදුම් අංගණය විවෘත කිරීම සහ සංවත්සර සැමරුම පසුගියදා පැවැත්ුණා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ නිදහස ලැබෙනකොට අපේ රටේ තිබුණේ එක විශ්වවිද්‍යාලයක්. පාසල් තිබුණේ බොහොම ස්වල්පයක්. අපේ රටේ විදුලිය තිබුණේ 1%කට පමණයි. අපේ රටේ පාසල් වල ඉගෙන ගත්තේ සල්ලි තියෙන ළමයි. ඉතින් අපි පසුගිය අවුරුදු 73 දැස හරියලා බලද්දී අපිට පේන චිත්‍රය මම හිතන්නේ අපිට යම් කිසි ආකාරයකට ප්‍රෞඩත්වයක් ලබා ගන්න පුළුවන් චිත්‍රයක්. මේ අවුරුදු 73 තුලදී අපේ සෑම ගෙදරකටම අපිට පුළුවන් වෙලා තියෙනවා විදුලිය ලබා දෙන්න. 1%ේ ඉඳලා අපේ දරුවන් 40,000ක් හැම අවුරුද්දෙම දැන් විශ්වවිද්‍යාලවලට යනවා. පසුගිය කාලය තුලදී මම හිතන්නේ අපිට වැඩාත්ම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමයි අපිට දැන් විශාල පරිමාණයේ හිතන්නට මේ කාලය තුළදී ශ්‍රී ලංකාවේ හැටියට අපේ ලාංකිකයන් හැටියට අපි දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමන තවදුරටත් අපිට යන්න තියෙනවා. අපි මෙතනින් නවත්තන්න නෙමෙයි මේ ගමන තමයි අපි ආරම්භය කියලා හිතන්නට අවශ්‍ය. වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මාර්තු මාස පසුවෙනිදා සිට එම තීරණය බලපැවැත්වෙන ලෙසටයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකගතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පරිපාලක සභාව වෙත යොමු කළා. ඒ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමේ තීරණයට පරිපාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 8 වෙනිදා රැස්වූ අවස්ථාවේදී. අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි මාස 15 වෙනිදා දක්වා කල් තිබූ අතර ඉන්පසු පරිපාලක සභාව පසුගිය පළමු වෙනිදා යළි රැස්වුණා. ඒ අනුව වතුකම් කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉකුත් සභාවේ එළඹ තීරණය එම සභා රැස්වීමේදී ස්ථිර වූ අතර ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කරන බවට කම්කරු සරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළා. ඒ අනුව මාර්තු මාස 5 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත්කිරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව ග්‍රාමීය පාසල්වලට පිරිසිදු පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක පහසුකම් සැපීමට ෂේක් සයිට් පදනම ඉදිරිපත් වී තිබෙනවා.
ඩුබයි සංචාරයේ නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව මෙරට පාසල්වල පිරිසිදු පානීය ජල අවශ්‍යතා සහ සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට ෂේයික් සයිඩ් පදනමේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් හමාඩ් සලීම් බින් කාඩ්රස් අල් අමේරි මහතා එකඟත්වය පළ කර තිබෙනවා. දෙරටේ සුහදත්වය වර්ධනය කර ගැනීමට අදාළව පැවති සාකච්ඡාවකදී ෂේයික් සයිඩ් පදනමේ සභාපතිවරයා මෙම එකඟත්වය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම හමුවේදී කරුණු දැක්වූ අවස්ථාවේදී ෂේයික් සයිඩ් පදනමේ සභාපතිවරයා මෙලෙස එම කටයුත්ත සඳහා එකඟත්වය පළ කර තිබෙනවා. මෙම හමුවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සලීම් මහතා ඇතුළු පවුලේ සැමට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසටද ආරාධනා කළා. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කළ සලීම් මහතා එම ආරාධනාවද පිළිගෙන ඇති බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කොතනාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වන සංවත්සරයේ වෙනුවෙන් නිල ලාංඡනයක් එළි දැක්වීම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වන සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය එළිදැක්වීම අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එෙහිදී විශ්වවිද්‍යාලයේ සරඹ පිටිය පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකළ ප්‍රේක්ෂකාගාරය අංග සම්පූර්ණ විද්‍යාගාර ගොඩනැගිල්ල නව එන්ජින් සමාකෘතිය සහ නවෝත්පාදන විද්‍යාගාරය ක්‍රීඩා මණ්ඩප සංකීර්ණය කාර්ය මණ්ඩල නේවාසික ගොඩනැගිල්ල සහ නවීකරණය කරන ලද ක්ලබ් හවුස් ගොඩනැගිල්ලද අද දින 40 වන සංවත්සරයට සමගාමීව විවෘත කෙරුණා. එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.